කරන විදිහ තියෙනවා ඒ ඒ වෘත්තියට අපේ ලංකාවේ විතරයි වෘත්තීය මට්ටම් වල තල බෙදලා තියෙන්නේ උසස්ද පහත්ද ඊට වඩා අඩුද හැබැයි පිට රටවල් වල ගත්තාම කිසිම වෘත්තියක් උස් පහත් නැහැ හැම තැනටම හැම වෘත්තියකටම සම තැන හිම් වෙලා තියෙනවා වෛද්‍යවරයාටද එහෙම නැත්නම් පාරේ අතුගාන පුද්ගලයාට පවා සම තැන මහත්මා මහත්මයා කියලා තමයි හැමෝටම කතා කරන්නේ සර් කියන එක ඒගොල්ලන්ගේ හැම තැනදම තියෙනවා හැබැයි අපේ ලංකාවේ ඒ මට්ටම නැහැ. ඉතින් මට හිතන විදිහට දැන් අපි මේ ප්ලොට් එක ගත්තොත් මේකේ හමුදාවේ මේ නිලධාරීන් එක එක්කෙනාට ගෞරව කරන විදිය ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන මානුෂීය හැඟීම් හැම වෙලේම ඉස්මතු කරන්න හැම වෙලේම ලාල් වසන්ත මහත්මයා අපේ රයිට් උත්සාහ කරලා තියෙනවා මානුෂීය හැඟීම් උලුප්පලා අනිත් දේවල් හැම එකම ඒගොල්ලන්ට අපිට දැනනවා වගේ මර කිව්වා වගේ හැම දෙයක්ම හැම හැඟීමක්ම ඒ විදිහටම අඩු වැඩි වශයෙන් අපිට දැනනවා වගේම දැනෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඒ වෘතියේදී ඒ හැම දෙයක්ම යටපත් කරගෙන ඒගොල්ලන්ට දැනෙන හැඟීම් ගොඩාක් ඒගොල්ලෝ යටපත් කරනවා ඒ වෘතියේදී විශේෂයෙන් හමුදාවේ නිලධාරීන්. ඉතින් ඒ හැම දෙයක්ම යටපත් කරලා ඒගොල්ලෝ පහුගිය කාලේ අවුරුදු 30ක් තිස්සේ මේ කුරිරු යුද්ධය වෙනුවෙන් ඒගොල්ලෝ මුල් තැන දුන්නා. තමන්ගේ පවුල්ද දරුවන්ද මේගොල්ලෝ හැම කෙනාම අමතක කළා. ඒගොල්ලන්ට දැනෙනවා මේ දේවල්. අපිට වගේම දැනෙනවා දරුවෝ මතක් වෙනවා පවුල මතක් වෙනවා. ඉතින් ඒ දේවල් ඔක්කොම යටපත් කරලා තමන්ගේ රට වෙනුවෙන් දිරිය ශක්තිය දාලා මේ යුද්ධය නිමා කරලා දෙනවා. ඉතින් එතනින් එහාට යුද්ධය නිමා කරලා ඉවර වෙලා තාමත් ආබාධිතව විඳවන කට්ටිය කොච්චර ඉන්නවද? එහෙම පවුල් ජීවිතේ යුද්ධය තාම ඉවර නැහැ. තාම ඉවර නැහැ ඒගොල්ලන්ගේ යුද්ධය. ඉතින් එහෙම පිරිසක් අපේ ලංකාවේ තාමත් ජීවත් වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ගේ මේ මානුෂීය කාරණා කොච්චරද? හැම වෙලේම ඒගොල්ලෝ ඒ තමන් කැපවිච්ච දේ අනු ඒගොල්ලෝ මේ යම් කිසි ආකාරයකින් තමන්ගේ හිතින් විඳවනව ඇති. අපි මේ අය වෙනුවෙන් මෙච්චර කැපකිරීම කරලා අපි අද එක තැනකට වෙලා ඉන්නවා කියන හැඟීම මේගොල්ලන්ගේ හිත් තුළ කොච්චරවත් නලියනව ඇති. ඉතින් ඒගොල්ලන්ට ඒ දෙන්න ඕනේ ගෞරවය ඒගොල්ලන්ගේ වෘත්තීය වශයෙන් වෘත්තීය මට්ටමට දෙන්න ඕනේ ගෞරවය හැම වෙලේම අපි දිය යුතුයි. අනිවාර්යයෙන්ම දිය යුතුයි. ඒගොල්ලෝ හැම වෙලේම මතක් කළ යුතුයි. ඉතින් ඒක මේ ප්ලොට් එකට බද්ධ කිරීම මං හිතනවා කාලීනයි ඇත්තටම මේ කාලේ හැටියට කතා කළ යුතුයි යුද්ධයක නිමාවෙන් පස්සේ. ඉතින් මං හිතනවා මේ කාලට උචිතම මාතෘකාවක් තමයි මේ කතා කරගෙන යන්නේ. ඔව් ෂනු, ඔයාගේ ජීවිතේ මේක අලුත් දෙයක්, අලුත් අත්දැකීමක්. මේ ප්‍රවීණයන් එකට වාඩි වෙලා එකට ස්ක්‍රිප්ට් එකක් කතා කරලා රඟපාන ලැබෙන එක, මෙගා වලින් පොඩ්ඩක් එහාට ඇවිල්ලා කැරක්ටර් ස්ටඩි එකක් කරලා, මේක ඔයාගේ ජීවිතේ අලුත් කළේ මොන විදිහටද? ඔවාකි සේනකයියා මට ගමනයා ටෙලි නාට්‍යයට කතා කරනකොට මම ටික කාලයක් මුකුත් වැඩක් බාර ගන්න නැහැ කියලා හිතපු කාලෙක තමයි කතා කරේ. ඒ කාලෙදී අයියා කතා කරලා අයියා කිව්වමරු මාව ඕනෙමයි කියලා මේ චරිතර. එතකොට මං කිව්වා අපි කතා කරලා බලමු ස්ක්‍රිප්ට් එක අයියාමට කියන්න කතාව කොහොමද වෙන්නේ කියලා. ඒකත් එක්ක මං හිතුවා දැන් අපි සමාජය ඇතුලේ අපි මේ යුද හමුදාව ගැන කඳවුරක ඉන්න සොල්දාදුවන් ගැන කතා වෙන කතාවකට තමයි මට ආරාධනා ලැබුණේ. ඉතින් ඒ වගේ තව කෙනෙක් ගැන හිතන මිනිස්සු අපි අතරේ ඉන්නව හරි අඩුයි. අපි වුණත් හැම වෙලෙම අපිට මුල් තැන දීලා අපි ගැන මුලින් හිතලානේ අපි තව කෙනෙක් ගැන හිතන්නේ. හැබැයි යුද හමුදාවක ඉන්න සොල්දාදුවෝ ඒගොල්ලන්ගේ තැන දෙවෙනියට තියලා අපි ගැන හිතලා තමයි ඒගොල්ලෝ සටන් කරන්නේ, හැමදේම කරේ, කැපකිරීම ඔක්කොම කරේ. ඉතින් මං හිතුවා ඒ වගේ පිරිසක් ගැන කතා වෙන මට මගේ ජීවිතයත් ගොඩක් වටින දේවල් ගන්න පුළුවන් වෙන කතාවක් නිසා මං චෛතට හා කියලා කිව්වා, කැමති වුණා කරන්න. ඉතින් මට ඒක අලුත් අත්දැකීමක්. ගොඩාක් ප්‍රවීණයත් එක්ක මම රඟපාන්නේ. මම හිතන්නේ මං තමයි ටෙලිනාටි අලුත් නවකෙක්ට ඉන්නේ මම. ඉතින් මගේ ජීවිතයට මං හිතන්නේ ඒ ඇතුලෙන්, කියන්නේ අපි රඟපාද්දී අපි ඒ සොල්දාදුවන් දැක්කයි කඳුර වලට ගිහිලා තියෙනවා. ඉතින් ඒ වලින් මම ගොඩක් දේවල් ජීවිතේ අරන් තියෙනවා. සහ මේ චරිතෙත් මං හිතන්නේ තව ඉස්සරහට යද්දී මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙයි. අනිවාර්යයෙන්ම තාරක, අපි මියුසික් ගැන කතා කරමු. ජයහන්ගේ සින්දුවට ගිහිල්ලා ඉවර වෙලා ජයහන් වටයි ආරාධනාව පිට කරන් කියන්නයි තියෙන්නේ. ඔයාගේ අවස්ථාව.
ඇලදොල ගංගා යාවි ගලා යරැලි නම් මාමුද සොයා රන්වන් සමනලු රන් තටු සලලා යයි පිය මාලා මල් පුතනා ලලලා කරන්න රාවණව ඇහැරන්න යමන්
ගමනේ යා තෙලිනාතේ තේමා ගීතය තමයි අපි එක කොටසක් දැන් මේ වෙලාවේ නැරඹුවේ. තාරක සාමාන්‍යයෙන් මේ මිලිටරි ගැන අපි කතා කරනකොට විශේෂයෙන් ආරක්ෂක හමුදාවන් ගැන කතා කරනකොට එයාලටම ආවේනික වූ සවුන්ඩ්ස් තියෙනවා, මියුසික් තියෙනවා, ඒ වගේම යුනිෆෝම්ස් තියෙනවා, මේ හැම දෙයක්ම ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන දෙයක්. නමුත් මේ නාට්‍ය ඇතුලේ අධ්‍යක්ෂණය කරනකොට සංගීතය විශේෂයෙන් තරුණෙක් විදිහට මේ එක සවුන්ඩ් එකක්වත් අපිට ඇහෙන්නේ නැහැ. ඔවා වෙනම පැත්තකට අරගෙන ගිහින් තියෙනවා. මේ චැලෙන්ජ් එක මොකක්ද? චැලෙන්ජ් එකක් කියන්නේ මෙහෙමයි. පිටපතේ තිබුණ කතාව බලපුවාම මේක ඇත්තට මිලිටරි සවුන්ඩ් එකක් ගේන්න වඩා ඊට වඩා දැන් අද මෙතන කතා වුණ දෙයත් එක්ක. ඒක එතනත් මටත් දැනුණා. ඒ කියන්නේ සොල්දාදුවා ඇතුලේ ඉන්න මනුස්සයා. සොල්දාදුවා ඇතුලේ ඉන්න මනුස්සයා. එතකොට අර ප්‍රධාන චරිත පහ චරිත පහක් ඒ පහ කොහොමද එකට ගේන්නේ? එතකොට ඒ අයගේ හැඟීම් හැඟීම් මනුස්සකම් ඒ වගේ වචනනේ මෙතන කතා වෙන්නේ. යුද හමුදාව කියද්දී අපිට ඒක තමයි එන්නේ. එතකොට ඒකෙදී ඇත්තටම යුද්ධය පිළිබඳ කතා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන දැනට එන්න සිතුණා. වගේම ඒ ට්‍රේනින් පවා තියෙනවා. හැබැයි ට්‍රේනින් එක ඇතුළෙත් අපි ගියන්නේ අර තරුණ අදහස්ම තමයි. ඒ අදහස් ඒ අය එතනදිත් හැසිරෙන විදිහ එයා එතනදී අර දැන් නිකන් සාමාන්‍යයෙන් ගත්තොතින් දැන් අපිට පේන්නේ ට්‍රේනින් එකක්. හැබැයි එයාට කලින් දවසේ සිද්ධ වුණු මොන හරි දෙයක් එතනදී කතා වෙන තැන් තියෙනවා. ඒ පිටපතේ විදිහට මට මතකයි අර බඩට අනිනවා ඒ වගේ. එතකොට එතනදී අර ට්‍රේනින් එකකවත් අපිට ඒ මිලිටරි සවුන්ඩ්ස් ගේන්න ඕන කතාව මම දැක්කේ නැහැ. ඉතින් මට දැනිච්ච එක ඒ කියන්නේ මගේ ප්‍රකාශනයේ විදිහට මා මේ ටෙලි නාට්‍යයට ඒ විදිහට සංගීතය ගේන්න ඕනේ කියන එක හිතුවා. ඔයා මෙච්චර කල් කොහෙද හිටියේ? ලංකාවේ. මොනවද ඔයාගේ පසුබිම? පසුබිම මෙහෙමයි. මම නම් දැන් කියන්නේ මාධ්‍යයට කියන එකට නම් මං අලුත් අලුත්. හැබැයි අජිත් ජයවීර සර් නම් මට අවුරුදු 20කට විතර හම්බෙලා තියෙනවා. මේ මේක දන්නේ මෙදිරි අර ඉස්කෝල යන කාලේ අර බෑන්ඩ් එකක් හදාගෙන ලයිව් බෑන්ඩ් ෂෝ කියලා ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. ඒකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 20කට විතර පස්සේ තමයි ජාතික රූපවාහිනියට එන්නේ. ඉතින් අර මෙහෙමයි. දැන් සංගීතය ඉගෙනගෙන ටික ටික මේක ඉගෙන ගන්න. එතකොට මේක විශ්ව භාෂාවක් කියන එක මොකක්ද කියලා තේරෙන්නේ ටික කාලයක් යනකොට තමයි. අපි දකින දේ අපි රූපවාහිනියෙන් හෝ මොකක් හරි මාධ්‍යකින් දකින දේ තමයි අපි සංගීතය කියලා මුලින් හිතන්නේ. මුලින්ම ඊට පස්සේ තමයි අධ්‍යයනය කර කර මේක ඉස්සරහට එන්නේ. එතකොට මේකෙදිත් ශබ්දාකාරයේ සිදුවන විදිය, ඊට පස්සේ පාසලේ සංගීතය උගන්වන ක්‍රමය, මේ සේරම සරිගම පදනි ඇතුලේ තියෙනවා. ඒක හරි. නමුත් අර ප්‍රකාශනයක් කරනකොට චිත්‍රපට සංගීතය මොකද්ද, ටෙලි නාට්‍ය සංගීතය මොකද්ද, මැදිරි එක මේ ලයිව් ඉදිරිපත් කරන එක මොකද්ද, මේ හැමදේම සංගීතයත් එක්ක එනවා. ඒතකොට මේකෙදි තෝරා බේරාගෙන කරද්දි මේ ටෙලි නාට්‍ය සංගීතය කියන අංගයට එනකොට යම් අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. නමුත් ඉතින් ඔය ආපු කාලේ ඉතින් ඔය අධ්‍යයනය කරමින් ඇවිල්ලා මේ මගේ ප්‍රථම ටෙලි නාට්‍ය සංගීතය. හරි. ඒකෙන් ඔයා යම් විදිහක වෙනසක් කරා. ඒක අපේ හදවතටම දැනෙනවා. ඒක දැකපු ගමන් මෙයාට මතක් වුණා ආයෙත් මේ ෂූටින් යන්න ඕනේ නේද කියලා. අම්මෝ මේක මතක් කරගන්නකොට ආයෙත් ෂූටින් යන එක මතක් කළා බයි හිතුණා මෙයාට. කොණ්ඩේ කපන්නත් තියෙනවා. මල්ෂි අපි කතා කරොත් එහෙම ඔයාගේ මේ ෆස්ට් ටෙලි ඩ්‍රාමා එකද කොහොමද ඔයාට මේකට අවස්ථාව ලැබෙන්නේ? සේනක මහත්මයා ඔයා කලින් ඉඳලම දන්නවද? ඔව් ඔකේ. මේක මගේ පළවෙනි ටෙලි ඩ්‍රාමා එක. මට මේකට අවස්ථාව ලැබෙන්නේ ඇත්තටම සේනකයිය හින්දා තමයි. සේනකයිය කියන්නේ ඇත්තටම සේනකයිව මට හම්බ වෙන්නේ අවුරුදු 6කට කලින්. ඒ කියන්නේ මම ඒලෙවල් ලියලා ඉවර වෙලා ඒක හරි බුදුම කතාවක්. ඒ කියන්නේ මම ඇත්තටම ඩ්‍රාමා කරන්න ආසයි. ඒ කියන්නේ රංගන ශාස්ත්‍රයට ඇතුලේ වැඩ කරන්න මම ආසයි. ඒකට මම ඒලෙවල් කරනකොට මට දැනගන්න ලැබෙන්නේ සේනකයිය ගැන මගේ අක්කගෙන්. මගේ අක්කගේ හිතවතෙක් සේනකයිය කියන්නේ. එතකොට මම ඒලෙවල් ලියලා ඩ්‍රාමා තියෙන මම ඩ්‍රාමා තමයි ඒලෙවල් වලට කරන්නේ. එතකොට ඩ්‍රාමා තියෙන දවසේ ඒ ඩ්‍රාමා පේපර් එක ලියලා ඉවර වෙලා හවස සේනකයිය එන්නේ කියලා තිබුණා. ඒ දවස්වල සේනකයිය ස්ටේජ් ඩ්‍රාම එකක් ප්‍රැක්ටිස් කරනවා මේ උතුරුමැද කලාවල වලට දාන්න. එතකොට මම ඉතින් මට කොච්චර උණක් තිබ්බද කියනවනම් ඩ්‍රාමා කරන්න මම